එතන අනුරකුමාර දිසානායකතුමා ගොඩාක් තැන්වල පොළව හැරුවා වැව් හදන්න කියලා වැව්ුත් නැහැ නිකන් ඇත්තටම දැන් මම මේ ළඟ දවසකත් ඔහුගේ එක්තරා සමාජිකෙක් කතා කළා ওই කතාවකම එතුමා කිව්වා මේ ඉතින් එකෙන් පාඩුවක් උන්නේ නැහැ නේ කියලා. එහෙම නැත්තම් ඔබ හිතන්න අර කැනඩාවෙ ගිහිල්ලා තරුණියක් හොඳ උගත් බුද්ධිමත් තරුණියක් මෙන් අහනවා එතුමගෙන්. එය ඇත්තටම එක සැරේ උත්තරයක් දීලා මේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රශ්නිකුත් නෙවෙයි. ඒ දවසර අර මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දුව ලියලා තිබ්බ පොතේ තාත්තත් එක තින් තරහට මුරු කුඹුරම ගිනි තිබ්බද මොකද්ද වීබිස්සද්ද කුඹුරද්ද මන්ද සම්පූර්ණයෙන් ගිනි තිබ්බ කියලා කිව්වනේ. ඉතින් මේ මිනිස්සයා මට කියනනම් උඹලටත් එක සැරේ කෙලවෙන්නවා කියලා එහෙම මිනිහෙක්. විශේෂයෙන්ම දැන් මේ දවස්වල යන ප්‍රධානම මාතෘකාව තමයි මේ වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මැතිතුමාත් අතර පවත්වන්නට නියමිත ඒ දේශපාලන ප්‍රතිපත්තිමය වශයෙන් පැවැත්වීමට නියමිත විවාදය පිළිබඳව මම ඇත්තරම පෞද්ගලිකවම හිතනවා එක ඉතාමත් ඉදිරිගාමී අදහසක් කියලා. ඔබ ගත්තොත් මේ හොඳ දියුණු රටවල් වල ප්‍රංශය ගත්තොත් එතකොට ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ අවසානයේ තේරෙන ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙදෙනාම වැඩිම බහුතරයක්ගේ කැමැත්ත මත ඒ පක්ෂවලින් අවසානයේ ඉදිරිපත් වෙන දෙදෙනාම වැඩිම ප්‍රතිශතයක් අරගෙන තමයි ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් බවට පත් වෙන්නේ. ඊට පස්සේ දෙදෙනාට විවාදයන් තුනක් පවත්වනවා. පළවෙනි විවාදය සහ දෙවනි විවාදයේ වගේ වෙනකොට රටේ ජනතාවට විවාදෙන් ජයග්‍රහණය කරන්නේ කවුද සහ බොහෝ දුරට විවාදෙන් ජයග්‍රහණය කරන පුද්ගලයාම තමයි ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්නේ කියලා නිගමනයකට එන්න පුළුවන්. හැබැයි ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වෙන ජනාධිපතිවරණයේදී මට ඉතාමත් හොඳට මතකයි. ඒක ඉතාමත් ලඟින් මේ නරඹපු කෙනෙක් මම. ඒ කාලේ මට මතකයි පළවෙනි විවාදය ඉතාමත් හොඳින් හිලරි ක්ලින්ටන් විශාල මේ ජනප්‍රියතාවයක් ලබා ගත්තා. දෙවනි විවාදයේදී ඇයගේ ජයග්‍රහණය තහවුරු කරා කියලා ඒ මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන් කිව්වා. මොකද ඉතාමත් සාර්ථකව ඇය දේශපාලනයේ ඇයගේ ප්‍රතිපත්ති පිළිබඳව ඉතාමත් හොඳට කතා කරා. තුන්වෙනි විවාදය අවසන් වෙනකොට මුළු රටේම 100ට මම හිතන්නේ 56කටත් වඩා වැඩි ප්‍රමාණයක් තීරණය කරලා තිබ්බා. ඒ විවාදයෙන් ජයග්‍රහණය කරේ හිලරි ක්ලින්ටන් කියලා. හැබැයි කෙසේ හෝ වේවා විවාදයෙන් ජයග්‍රහණය කළත් ඇය පසුව ජනාධිපතිවරණයේදී විවාදය ඉතාම වැඩි සාර්ථකව නොකරපු ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒත් ඒ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බා ඒ රටේ මිනිසුන්ට ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමටත් ඔන්ලයින් හරහා එතකොට එමෙ නැත්තම් එතනට ඒ විවාද කරන තැන්වල ඒ ප්‍රධාන හෝල් එකේ රැස් වෙලා හිටපු ජනතාව විදිහට ඒ වගේම පෝල්ස් වලින් එහෙම නැත්තම් ඔවුන්ගේ මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ප්‍රශ්න ඔවුන් ඉදිරිපත් කළා. ඒ අනුව නොයෙකුත් ආකාරයකට ඍජුව සහ වක්‍රව සාමාන්‍ය ජනතාවට විවාදෙත් එක්ක ඉතාමත් හොඳට සම්බන්ධ වෙන්න අවස්ථාව ඉඩහසර සලසලා දුන්නා. ඒ ඉඳගෙන හිටපු මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න නෙවෙයි. රටේ නොයෙකුත් විදිහේ එක එක සිවිල් සංවිධානවල එතකොට රටේ ගුරුවර ගුරුවරියන්ගේ එතකොට රටේ පෞද්ගලික රස්සාවල් කරන උදවිය එතකොට ව්‍යවසායකයන්ගේ මේ රටේ කොටින්ම කියනවා නම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා ඉදිරිපත් කරලා තිබ්බ ප්‍රශ්න. ඒ හැම එකටම ඇත්තටම ඒ විවාද සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් ගියා. ඒ විවාද ඉතාමත් සාර්ථක විදිහට ඒ කියන්නේ ඒ රටේ මිනිසුන්ගේ දැනුම් කියන්නේ දේශපාලනික සවිඥ කියන්නේ දේශපාලන දැනුමත් එක්ක සංසන්දනය කළ බලද්දි ජනතාව බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වුණ තරම් ඉහළ මට්ටමේ පිළිතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා නොදුන්නත් ඒක අවසාන විග්‍රහය විදිහට ගෙන ගියේ අර ඉතාමත් හොඳ කතිකයෙක් විදිහට හිලරි ක්ලින්ටන් නෑගේ අදහස් හොඳට ප්‍රකාශ කරපු බවත් ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරපු සබ්ජෙක්ට් එකකින් පරිබාහිරව බොහෝ අනවශ්‍ය දේවල් වලට උත්තර දීපු බවත් ඔය වගේ ඉතාමත් කියන්නේ ඒක ඇනලයිස් කරනකොට ඒ විවාදය එළිය බලාගෙන ඉන්න ඕන කෙනෙක්ට ඒක හරි ලස්සන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉතාමත් හොඳ පණිවිඩයක් ගෙනියන සහ දැනුම් දේශපාලනය පිළිබඳ හොඳ දැනුමක් ලබාගත හැකි විවාදයක්.
ඉතින් අපිත් ඇත්තටම දනදි ගොඩක් දේවල් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යාපන සෞඛ්‍ය මේ සියලු දේ පිළිබඳව විශාල දැනුමක් ඒ විවාදයෙන් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම දැක්කා මේ අපි මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මේ වගේ විවාද පවත්වන බව ප්‍රකාශ කරද්දී සමහරක් ජනතා විමුක්ති පෙරමුණට අදාළ කට්ටිය කියලා තිබ්බා මේක ඇමරිකාව නෙවෙයි කියලා. ලංකාවේ මිනිසුන්ට ඔවා තේරෙන්නේ නැහැ කියලා. ලංකාවේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැත්නම් අපි තේරුම් කරමු. තව දුරටත් අපිට ලංකාවේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ, ලංකාවේ මිනිසුන්ට ලොකු දැනුමක් මේවා ගැන නැහැ, මේක ඇමරිකාව නෙවෙයි, ඔය වගේ කතා කියන එකෙන් තව තවත් අපේ රටේ මිනිසුන්ගේ දැනුම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරන බවක් නේ පේන්නේ. අපේ ලංකාවේ මිනිසුන්ගේ දැනුම කියන්නේ තුට්ටු දෙකට දාලා ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන දැනුම පිළිබඳව අව탁සිරු කරලා කතා කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම නැහැ. ලංකාවේ 30%ක් මේ වෙනකොට ලංකාවේ ජනතාව තවම තීරණය කරලා නැහැ කාටද ඡන්ද දෙන්න කියලා. එතකොට දැන් අපිට මේ පේන්නේ අපේ රැස්වීම වලට, ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම වලට ඇවිල්ලා ඉඳගෙන ඉන්න ජනතාව දිහා විතරයි. හැබැයි ප්‍රකාශ තමුන්ගේ මතය ප්‍රකාශ කරන්න නැති නිවෙස් වලට වෙලා ඉන්න ටීවී එක බලලා ඒ කතා කරන දේවල් වලින් සහ ඒ වගේම අපේ ප්‍රතිපත්ති වලින් කොතනද රට කොතනටද ගෙනියන්නේ හරි තැනට ගෙනියන්නේ මොන පක්ෂද කියලා තීරණය කරන ජනතාව 30%ක් ලංකාවේ වෙලා ඉන්නු. ඒතර ඒගොල්ලන් තීරණය කරන්න ඕනේ. ඒකට අපි කියනවා පාවෙන ඡන්ද කියලා. එතකොට ඔවුන් තීරණය කරන්න ඕනේ අවසාන තීන්දුව තියෙන ඔවුන්ගේ අතේ. කවුද මේ රටේ ජනාධිපති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා හැමෝටම දේශපා දැන් ඔබ දන්නවා අරගලයෙන් පස්සේ අපි හිතන්නේ නැති මේ පිරිස ගොඩක් පිරිස තරුණයෝ තරුණ තරුණියෝ කාන්තාවෝ අපි හිතන්නේ නැති ලේයර්ස් ගොඩක් දේශපාලනයේ පිළිබඳව ලොකු දැනුවත් වීමක් සහ දැනුවත් වීමට උවමනාවක් දැක්වුවා. ඒ අනුව මේ අවුරුදු දෙක තුන ඇතුළතදී ජනතාව කියවන්න ගත්තා, ලියන්න ගත්තා, වෙනතට වඩා තරුණ උදවිය අපි දකිනවා, දේශපාලන පිළිබඳ උනන්දු වෙලා තියෙනවා, නිවුස් බලනවා, දේශපාලන රැස්වීම පිළිබඳ උනන්දුවක් තියෙනවා, මොනවද මේගොල්ලෝ කතා කරන්නේ කියලා බලනවා. ඔබ ට්විටර් එක ගත්තොත්, එක්ස් එක ගත්තොත්, ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් වගේ දේවල් ගත්තොත් සාමාන්‍යයෙන් දේශපාලනය පිළිබඳ ලියවෙනවා. ඒ ලියවෙන්නේ තරුණ තරුණියන්ගේ අතින්. මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. ඒතර මොවුන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒකේ තේරුම අපේ මිනිස්සුන්ට දේශපාලන දැනුමක් නැහැ කියන එක නෙවෙයි. දේශපාලන දැනුමක් තිබෙනවා. මේක මෙතෙක්කල් උවමනාවක් තිබිලා නැහැ. දැන් හැමෝටම උවමනාවක් තියෙන බවක් පේනවා බහුතරයක් ජනතාවට. එහෙනම් දැන් අපේ රට ඇතුලේ මේ රටේ මිනිසුන්ට එච්චර තේරුමක් නැහැ. මේක ඇමරිකාව නෙවෙයි වගේ කියන තර්කය පිළිගන්න බෑ අපිට. මේ අවස්ථාවේ පැහැදිලිවම මේ නායකයෝ දෙදෙනාම ජනතාව ඉස්සරහට ඇවිල්ලා මේ ගහ මරා ගන්න නෙවෙයි, මඩ ගහ ගන්න නෙවෙයි. අපි කියන්නේ දැන් අපේ මම නියෝජනය කරන පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකය, ඔහු පැහැදිලිව ප්‍රසිද්ධියම කියලා තියෙන නලින් බණ්ඩාර මැතිතුමාව මේ සම්බන්ධීකරණයට දාලා තියෙනවා. එතකොට ඔහු පැහැදිලිවම කියලා තියෙනවා ඔහු ලෑස්ති කියලා. අනික් පැත්තෙන් ඇත්තටම මේ යෝජනාව පළවෙන්නම නලින් බණ්ඩාර මැතිතුමා මං හිතන්නේ 7-8 පාරක් මේ යෝජනාව ගෙනාවට පස්සේ ඇත්තටම මම පුදුමත් වෙනවා. ඒක පැත්තකින් මුලින් මෙහෙමනේ, දැන් මේ රට ආර්ථික වශයෙන් තමයි වැටලා තියෙන්නේ. ඒතර ආර්ථික වශයෙන් වැටෙනවා කියලා කියන්නේ නැවතත් මේ රට කවුරු හරි බාර ගන්න කණ්ඩායම හෝ පුද්ගලයා මේ වැටිච්ච රට ගොඩ ගන්න ඕනේ ආර්ථික වශයෙන්. මොකද දැන් අපිට තියෙන ආර්ථිකමය ප්‍රශ්නයක්. ඒතර මේ ඉස්සරහට එන නායකයා මේ වෙන වෙන කතන්දර කියන පුද්ගලයෙක්ව මිනිසුන්ට මේ නිකන් බොරු බලාපොරොත්තු දෙන කෙනෙක් නෙවෙයි. ඉස්සරහට එන නායක පැහැදිලිව ජනතාව ඉස්සරහා දත්ත අනුව පෙන්වන්න ඕනේ රට කොතනද තියෙන්නේ. අපිට කොච්චර විදේශ ණය ගෙවන්න තියෙනවද, දේශීය ණය මොනවාද, ජාත්‍යන්තර ණය මොනවාද, කොච්චර කාලයකට අපිට ණය ප්‍රතිවිධි ගත කරන්න, කොච්චර මොන මොන සංවිධාන සහ මොන මොන රටවල් එක්කද අපිට හැකියාව තියෙන්නේ, IMF එකත් එක්ක කතා කරපු ඒ කන්ඩිෂන්ස් කොන්දේසි මොනවාද, අපි මොනවලටද කැමති, අපි මොනවලටද අකමැති වුනේ, ඒ වගේ ඉතාමත් විනිවිදභාවයෙන් යුතුව රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් හරියට පැහැදිලි කරලා කියන්න ඕනේ ආණ්ඩුව ගන්න කලින්. මොකද හේතුව ජනතාවට අරග කරන්නම් මේක කරන්නම් කියලා බොරු පොරොන්දු දීලා හරි මචං ඔක්කොම හරි කියලා ඉවර වෙලා කියන ඒ වගේ ප්‍රකාශ කරලා නයිහිමියොත් එක්ක කතා කරලා හරි මචං අපි පස්සේ ගෙවන්නම් වගේ කතා කියන එකෙන් ජනතාව තවදුරටත් එවැනි කතාවලට රැවටෙනවා නම් ඒක ජනතාව පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම කියන්නේ අපි ප්‍රැක්ටිකල් දේ, ප්‍රායෝගික දේ, ඉස්සරහට කරන්න පුළුවන් දේ, තියෙන දේ ජනතාවට මුලින් කියන්න ඕනේ.
කියලා අපිට කියන්න ඕනේ අපි කාල පරාසයක් දෙන්න ඕනේ අපි කරන්නේ කෙටි කාලින මධ්‍යම කාලින සහ දිගු කාලින වෙන මේ දේවල් ඒතර අපිට මෙවැනි ප්‍රශ්න තියෙනවා අපි මෙච්චර කාලයක් යනවා අපිට ගොඩ යන්න අපිට මෙවැනි කාලයක් යනවා මෙන්න මේ වගේ තත්වයකට එන්න කියලා එන නායකයා හා කණ්ඩායම කියන්න ඕනේ ඊට පස්සේ ඉදිරි අවුරුදු 5 තුලදී මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කියන්න ඕනේ ඒතර මේ කාරණා පිළිබඳව කියන්න තමයි ආර්ථික කමිටුවක් දාලා තියෙන්නේ ඒ අනුව තමයි අපේ නලින් බණ්ඩාර මැතිතුමා කිව්වේ අපේ ආර්ථික කමිටුව හර්ෂ ඩිසිල්වා එරාන් කබීර් කියන අපේ ආර්ථික කමිටුවේ ඉන්න කණ්ඩායමේ ප්‍රධානීන් තුන්දෙනා සමග ඔවුන්ගේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයක් කරමු කියලා. ඉතින් ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ සුනිල් හඳුන්නේති මහත්මයා කියනවා එහෙම නෙවෙයි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ අහවල්ු දෙන්න නිසා අනුර කුමාර සහ සජිත් අතර මේ විවාදය කරන්න ඕනි කියලා. මට පේන විදිහට මොවුන් මෙහෙම කියන්නේ වෙන මුකුත් නෙමෙයි අනුර කුමාර හැමෝම දන්නවා ඔහුට කටින් ගහලා දිනන්න පුළුවන් එක්කෙනෙන්නේ අනුර කුමාර කියන්නේ මොනා හරි ගල්පැලන බොරු ටිකක් කියලා රටේ මිනිස්සුන්ට මොනාම හරි ඒ කියන්නේ එවලේ ප්‍රශ්نين පැනලා යන්න මොකක් හරි උත්තරක් උත්තරයක් දෙන જાතිය එක්කෙනෙක්. එහෙම නැත්නම් ඔබ හිතන්න අර කැනඩාවේ ගිහිල්ලා තරුණියක් හොඳ උගත් බුද්ධිමත් තරුණියක් මෙන් අහනවා එතුමගෙන් මට හරි පුදුමයි කැනඩාවේ ජීවත් වෙනේ ශ්‍රී ලාංකිකයන් ඇතරම මුලා වෙලා නිකන් වශී වෙලා වගේ දෙන මෝඩ උත්තර වලට අපුඩි ගහපු විදිය දැක්කම එක තරුණියක් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අහනවා එය ඇතරම එක සැරේ උත්තරයක් දීලා මේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රශ්නිකුත් නෙවෙයි හැබැයි ඒකට හරි ආර්ථික දර්ශනයක් දැනුමක් තියෙන්න ඕනේ ප්‍රශ්නෙට. එයා අහනවා දැන් ඔබ ආණ්ඩුවක් ගත් විගසම මුලින්ම කරන්නේ මොකද්ද ඉමීඩියට්ලි කරන්නේ මොකද්ද කියලා. ඇය කියනවා දැන් ඔබට මුදලුත් දැන් මේ අවස්ථාවේ ආර්ථිකයත් කඩා වැටලා මුදල් ඇත්තෙත් නැහැ. එහෙම අවස්ථාවක ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? ඒත් අනුර කුමාර මහත්මයා කියන පළවෙනිද මම ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරනවා. ඊළඟට මම සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරනවා. අධ්‍යාපනය මම මේ අධ්‍යාපන ප්‍රශ්නේ විසඳනවා. මේ තුන තමයි මම මුලින්ම කරන්නේ. එතකොට ඒ ප්‍රශ්නය අහන කාන්තාව ඒ තරුණිය පළවෙනිදම කියනවා දැන් රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් මුදල් නැහැ ඒ පළවෙනි පේලි ඒකනේ ඒකට දෙන පිළිතුර තමයි මම ආහාර සුරක්ෂිතතාවය සෞඛ්‍ය සහ අධ්‍යාපන සුරක්ෂිත කරනවා එතකොට මේකේ දැන් ඒ අහන ප්‍රශ්නේ පැහැදිලිව පේනවා මුදල් නැහැ එතකොට දැන් මේ ආහාර සුරක්ෂිතතාවය කරන්නත් සෞඛ්‍ය සුරක්ෂිතතාවය කරන්නත් අනික් පැත්තෙන් අධ්‍යාපනය හරියට සියලු දෙනාට සමසේ බෙදී යන්න දක්වන්න මුදල් එපැයි ඒකටත් නේද ඒකටත් මුදල් ඕනේ ඒකටත් මුදල් ඕනේ කම තියෙද්දි හැබැයි ඔහු කියනවා ඉමි ආපු ගමන් මුදල් නැහැ හැබැයි අපි මේක තමයි කරන්නේ ඉතින් ඔබ හිතලා බලන්න එතකොට ඒක හරි උත්තරයක්ද පැහැදිලිවම ඒ වගේම තමයි ඔහු තව කතාවක් කියනවා මේ සංචාරක කර්මාන්තය පිළිබඳව ඔව් කියනවා ලංකාවට ආපු සංචාරකයන්ගෙන් ওই හොටෙල් වල නැවතිලා නේද එහෙම යන්නේ 3යි තමයි ආයේ නැවත ලංකාවට එන්නේ කියලා. ඔහු කොටින්ම කියනවා නම් සංචාරක කර්මාන්තයේ තියෙන හොටෙල් ඉන්ඩස්ට්‍රි එක හරියට වෙනම වෙන මේ තේරුම් අරගෙනත් නැහැ. සංචාරක කර්මාන්තයේ හරියට තේරුම් අරගෙනත් නැහැ. එතනින් එහාට සංචාරකයෝ එන්නේ කවුරුත් කිසිම සංචාරකෙක් එන්නේ ඇවිල්ලා හොටෙල් එකේ නැවතිලා යන්න නෙවෙයිනේ. අපේ ලංකාව ඇතුලේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් මේකවත් හරියට තේරුම් ගත්ත නැති පුද්ගලයෙක් කොහොමද රටේ සංචාරක කර්මාන්තය පිළිබඳව ආර්ථිකය පිළිබඳව හරි දැනුමක් තේරුමක් වැඩපිළිවෙලක් නැති බව ඉතාමත් හොඳට පේනවා. හැබැයි ඔහු ඒ කියන්නේ ඕක අහගෙන ඉන්න උදවිය අප්පුටි ගැහුවනේ. ඒකේ තේරුම කටින් කියලා කටින් මොකක් හරි කටින් ගහලා දිනනවා. ඒ කියන්නේ ඔවුන් දන්නවා ඒක අනුර කුමාර කරන්න පුළුවන් කියලා. බොරුව හරි ලස්සන කරලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔවුන් හිතනවා ඇති අනුර කුමාරයි සජිත් ප්‍රේමදාසයි එක තැන තිබ්බොත් හේම අනුර කුමාර මොනාම හරි දෙයක් බොරුවක් කියලා එතනදී ෂේප් වෙලා විවාදය දිනයි කියලා. විවාදවල කියන දේවල් හොඳට මතක තියාගන්න ඕන රටේ මිනිස්සු මේ වෙලාවේ දේශපාලනික වශයෙන් ඉතාමත් හොඳ දැනුවත් මේව දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔය මොන බොරුකුවත් මට හිතෙනවා රටේ ජනතාවට මේ විවාදය තමයි මේ රටේ අපි කවුද ජනතා විමුක්ති පෙරමුණ කවුද කියන එක රටේ ජනතාවට හරියට ඉතාමත් හරි කෙලින් ඉරක් ඇඳලා වෙන් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ මේ විවාදය අනිවාර්යෙන් ඉතාමත් ඉක්මනින් පැවැත්විය යුතුයි. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ආර්ථික කවුන්සිලි විවාදයත් පැවැත්විය යුතුයි. ඔය විදිහටම දිගටම මොකද එක එක ශේෂ්ඨ වලට දාලා තියෙන කට්ටියත් එක්ක ඒ කට්ටියට විවාද කරලා ඒක ජනතාවට මොකක්ද අපි වැඩ පිළිවෙල කියලා කියන්න පුළුවන්. මම දැක්ක හරිනි මැතිනිය කියනවා
මේ විවාදයට මේ රනිලුත් එන්න ඕනේ කියලා. දැන් දැන් පැහැදිලිවම තවම රනිල් වික්‍රමසිංහ තමයි චන්දිල්ලානි කියලා රනිල් කටින් කියලා නැහැ. රනිල්ගේ කටින් රනිල් කියලා නැහැ. එයාගේ වටේ ඉන්න පොහොට්ටුවේ අය UMP අය කියන රනිල් තමයි චන්දිල්ලානි කියලා. හැබැයි ඔහු කියලා මොකද ඔහුගේ ඔහු හරීම හිත එක දකුණවල දන්නේ මම මත මොනවද කරන්න කියලා. ඒ හින්දා ඔහුගේ හිතේ තියෙන දේ දන්නේ ඔහු පමණමයි. ඔහුගේ වටේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් එතකොට ඔහු ප්‍රකාශ කරන්නේ නැතුව ඔහු ජනාධිපති අපේක්ෂක කියලා ඔහුත් එක්ක මේ විවාද කරන්න මේ වෙලාවේ ඇත්තටම දැන් මේ වෙලාවේ අනුර කුමාරත් කියලා තියෙනවා. ඔහු තමයි චන්දිල්ලානි ජනාධිපති වර්ණයට. සජිත් ප්‍රේමදාසත් කියලා තියෙනවා. ඔහු තමයි ජනාධිපතිනි චන්දිල්ලානි කියලා. ඒතරේ පැහැදිලිව රටේ ජනතාවට කියලා තියෙන දෙන්න බෑ. මුලින්ම ඒ දෙන්නනේ මේ විවාද කරන්නේ මට පේනවා හරිනි අමරසූරිය මැතිණියත් මේ අවස්ථාවේ පැහැදිලිවම මං හිතන්නේ දැන් හැමෝම මේ තිගැස්සිලා බය වෙලා ඉන්නේ සමහරට අනුර කුමාර දිසානාගමැතිතුමා හොඳටම සුනිල් හඳුනිගමැතිතුමාට බයිනවත් ඇති මේ මොන මේ 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 හිස කුඩිච්චියද මගේ ඔළුවට කඩාගෙන දැම්මේ කියලා. ඒ කොහොම වුණත් කමනේ අපි නම් හරි සතුටු වෙනවා මෙවැනි විද්වත් විද්වත් මේ තනකට රටේ ජනතාව ගේන එක ගැන. මේ නවත්විය යුතු නැහැ. මේ අනිවාර්යෙන් මේ රටේ සියලුම මේ මෙතන ඉන්න සියලුම දේශපා මේ සියලුම මේ මාධ්‍ය ආයතනවල ඒ පැයද දෙකද ඒට අවශ්‍ය දැන් මාධ්‍ය ආවරණයක් දෙනවා කියලා හැමෝම කියලා තිනවා. ඒකටත් බොහොම ස්තුතියි. අපි ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මේ 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 විවාදය පවත්වන්න කණ්ඩායම් දෙකම ජනාධිපති අපේක්ෂරු දෙන්න සහ මේ ආර්ථික මේ කමිටු දෙකේ ඒකෙත් ඒ කණ්ඩායම් දෙකම තියන්න ඕනේ කියන තැන තමයි අපි නම් සමගි වනිතා බලවේගයේ විදිහටත් ඉන්නේ. විශේෂයෙන් මේ රට ඇතුලේ ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ රට හදන්න පුළුවන් කණ්ඩායම කවුද කියලා. ඉස්සරහට මේ රට බාර දෙන්න ඕනේ කණ්ඩායම කවුද කියලා පැහැදිලිවම අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ ඔවුන්ගේ ව්‍යවසායකත්වය එහෙම නැත්නම් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ගේන වැඩපිළිවෙල. එතනින් එහාට විදේශ ප්‍රතිපත්තිය. එතනින් එහාට ආර්ථික ප්‍රතිපත්ති විතරක් නෙවෙයි එතනින් එහාට බලශක්තිය පිළිබඳ මොකද්ද අදහස? එතකොට රාජ්‍ය ආයතන පිළිබඳව ඒවා ලාභ නොලබන ආයතන වලට මොකද කරන්නේ? ලාභ ලබන ආයතන වලට මොකද කරන්නේ? එතකොට ශ්‍රී ලංකන් එයාලයින්ස් වලට මොනවද කරන්නේ නේද? එතකොට අපේ තියෙන අපේ රටේ ඇතුලේ තියෙන මේ 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 කනිසි මේ මේ කියන්නේ කලමනාකාරීත්වයක් නැතුව ගෙන යන සමහරක් රාජ්‍ය ආයතන පිළිබඳව මොනවද තීරණ කරන්නේ? එතනින් එහාට කොහොමද මේ 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 ලංකාව ඇතුලේ වෙච්ච වංචා දූෂණ පිළිබඳව මොන වගේ තීරණයක්ද ගන්නෙ? එතකොට දේශපාලඥයන් පිළිබඳව, එතකොට මන්ත්‍රීවරුන් පිළිබඳව, එතකොට මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳව මොන විදිහේ තීන්දුව තීරණද ගන්නෙ? මේවැනි නොයෙකුත් දේවල් පිළිබඳව කතා කරන්න හැකියාව තියෙනවා. මම හිතනවා ඉතාමත් හොඳ අවස්ථාවක්. වගේම තමයි ළමා හා කාන්තා අංශ පිළිබඳව, කාන්තාවන් පිළිබඳව අනාගතයේ ඔවුන්ගේ සුරක්ෂිතතාවය, ආර්ථික සුරක්ෂිතතාවය, සමාජීය වශයෙන් කොයි විදිහකට ඔවුන් සුරක්ෂිත වෙන්නේ, මේ සියලු දේ පිළිබඳව කතා කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මම නම් හිතනවා ඉතාමත් ඉක්මනින් මේ විවාදය පැවැත්විය යුතුයි කියලා. ඉතින් ඒ වගේම තමයි අනික් පැත්තෙන් කියන්න අවශ්‍යයි දැන් මේ අවස්ථාවේ සමගි වනිතා බලවේගයේ නියෝජනය කරමින් අපි නොයෙකුත් දිස්ත්‍රික්කවල කාන්තා සමුළු පවත්වමින් යනවා. මේ 20 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා මඩකලපුවේ සමගි වනිතා කාන්තා දිස්ත්‍රික් සමුළුව පවත්වන්න. එතනින් එහාට දිගටම අපි මේ දිස්ත්‍රික් සමුළු ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යනවා. ඔබ සිළු දිනාටම මාධ්‍ය සිළු දිනාටම පේන්නේ නැති මොනතරම් කාන්තාවන් සජිත් ප්‍රේමදාස පිළිබඳව විශ්වාසයේ තියෙනවද කියන එක ඒ කාන්තා සහභාගීත්වයත් එක්ක අපි වෙන පක්ෂවල වල වගේ බස් දෙදලා එක එක දිස්ත්‍රික් වලින් වෙන දිස්ත්‍රික් වලට අදින්නේ නැහැ. ඒ දිස්ත්‍රික්කේම ඉන්න කාන්තාව පමණයි මේ පැමිණෙන්නේ. මම නිතරම කියන කතාවක් තමයි ඇත්තම කතන්දරේ අපිට 156කට ආසන්න ප්‍රමාණයක් පසුගිය ජනාධිපතිවරණයේදී තිබ්බා. මේ 156ට ඊළඟ සැරේ ජනාධිපතිවරණයේදී නම් 175ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එතනට යන්න අපිට 120යි අවශ්‍ය වෙන්නේ. ඉතින් අනෙක් සෑම පක්ෂයක්ම මේ අවස්ථාවේ ගත්තම ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් එහෙම ගිය සැරේ 3.18ක් වගේ 3.18ක් වගේ තිබ්බේ. ඔවුන්ට 175ක් ගන්න තව 71ක් 72ක් වගේ ප්‍රමාණයක් මනාප ගන්න වෙනවා. ඒතර ඒ 171 හෝ 72 ලැබෙන්නේ කොහෙන්ද? ඒ ලැබෙන්නේ බොහෝ දුරට ඔවුන්ගේ පැත්තට හැරිලා ඉන්නේ ගිය සැරේ 169 කොටාවේ රාජපක්ෂට සඳ දීපු කට්ටිය. එතනිනුත් එහාට අනිත් පැත්තෙන් ගත්තොත් මේ වෙනකොට 30%ක් ලංකාව ඇතුලේ තාම තීරණය කළ නැහැ කාටද මනාප දෙන්නේ කියලා. ඔවුන් තවමත් ඉන්නේ මධ්‍යස්ථව. තාම ඔවුන් බලන්නේ
ගන්න ඉදිරියේදී ප්‍රතිපත්ති සහ ඉදිරින් එහාට කැම්පේන් එක ඉස්සෙනත් එක්ක ඉස්සෙන තරමත් එක්ක තමයි ඒ රැල්ලත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඒ පාවෙන ඡන්ද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලලා ඒ එවැනි දේවල් අනුව තමයි ඔවුන් තීරණය කරන්නේ ඒ වගේම තමයි මේ පහුගිය අවුරුදු 2 3 ඇතුළතදී ලක්ෂ 42ක් වැනි ප්‍රමාණයක් පිට රටවල් වලට ගිහිල්ලා තියෙනවා එතන බොහෝ දෙනා එතන තරුණ තරුණියන් ඉතින් ওই වගේ ගොඩාක් අපිට බලන්න ඒ ඒ ප්‍රමාණයන් සහ ප්‍රතිශතයන් පිළිබඳව අපිට අවධානය යොමු කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම අපිට පැහැදිලිවම පේනවා ඊළඟ සැරේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට වඩා ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ අවස්ථාවේ දැන් මීයේ පෙරේද අපි සමගි සම්දානයත් එක්ක එක්කහුණා සමගි සම්දාන්ට තවත් කීප දෙනෙක් එක්කහුණා. තව ඉදිරියට තවත් ගොඩක් අය ඡන්ද පදනමක් තියෙන මේ ජනතාව ඉදිරියේ සෞතු වෙච්ච නැති ප්‍රධාන දිස්ත්‍රික්කවල ඉන්න ප්‍රධාන හිටපු මේ මන්ත්‍රීවරු ඇමතිවරු අපිත් එක්ක එක්කහුව වෙනවා. ඒ අනුව විශාල පෙරලියක් මේ මැයි මාසෙන් පස්සේ සමගි ජන බලයේ විශාල පෙරලියකට මුහුණ දෙනවා. ඒ පෙරලිය සුබදායක පෙරලියක්. ඒ අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයයි සිරයි. දේශපාලඥ විතරක් නෙවෙයි ඔබට පේන්න නැති ඒ පෙරේදා තිබ්බ අපේ බුද්ධි මණ්ඩපයේ ඉතින් මෙතෙක් ඉතිහාසයේ පක්ෂිකින් කරපු විශාලම ජන සංඛ්‍යාවක් එක්ක එක්කහු කරපු බුද්ධි මණ්ඩපයේ බුද්ධි මණ්ඩපයට නොයෙකුත් ආකාරයේ මහාචාර්යවරුන් ආචාර්යවරුන් එතකොට එක එක හිටපු රාජ්‍ය ප්‍රධාන පෙළේ නිලධාරීන් විධායක නිලධාරීන් ඒ වගේම තමයි පිට රටවල් වල උදවිය ශ්‍රී ලාංකිකයන් එතකොට තානාපති කාර්යාලවල උදවිය එතකොට විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් විවසායකයන් විශාල පිරිසක් මේ බුද්ධි මණ්ඩපයට එක්ගහුණා ඔබ බලන්න තිය සම්පූර්ණ බුද්ධි මණ්ඩපයේ වැඩසටහන කී අරගෙන බැලුවොත් මොන තරම්නම් රට දියුණු කිරීම සඳහා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මොන තරම් ඉතාමත් මේ මේ හොඳ සුබදායි ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් අපිට තියෙනවද කියලා ඒ බුද්ධි මණ්ඩපයේ සියලු කතා අහනකොට ඔබට පේනවා. ඉතින් මෙවැනි නොයෙකුත් ශේෂ්ත්‍රයන්හි ඉන්න වැදගත්ුන් බුද්ධිමතුන් දක්ෂ උදවිය දවසින් දවස සමගි ජන බලවේගෙත් එක්ක එක්ගහුවා. ඉතින් අපි හිතනවා ඉදිරියේ පැවැත්වෙන ඕන මැතිවරණය බොහෝ දුරට ජනාධිපතිවරණයේ තියෙයි. ජනාධිපතිවරණයේදී ඉහළම ජන ජයග්‍රහණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබනවා කියන එකත් මේ වෙලාවේ කියන්න ඕනේ. අනිකුත් පක්ෂ අරගෙන බලනකොට අද රනිල් වික්‍රමසිංහගේ පක්ෂයේත් ඉතාමත් ඉතුරු වෙලා ඉන්න කීප දෙනාටත් යන්නේමක් නැතුව ඉන්නේ. ඔය මොන කතන්දර කිව්වත් ඔබ බලන්න ඊට අනිඳ වෙනකොට පොහොට්ටුවෙන් ප්‍රධාන පෙළේ කීප දෙනෙක් ගියපු ගමන් UMP එකට UMP එකේ ඔය ඉතුරු වෙලා ඉන්න 3-4 දෙනාටවත් පාර්ලිමේන්තු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම රනිල් වික්‍රමසිංහ ඔය මොන කතා කිව්වත් පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඔහු කවදාවත් පරාද වෙන ඡන්ද කවදාවත් ඉල්ලලා නැහැ. ඔහු අන්තිම මොහොත වෙනකම් මේක අල්ලගෙන ඉඳී. ඔහු කියන්නේ ඔහු පුළුවන් තරම් උත්සාහ ගනී මේ ඡන්දය ඔහුට නොඉල්ලන තත්ත්වෙට ගේන්න. එහෙම වුණොත් සමහර විට කියන්න බෑ. ඔහු අන්තිම මොහොතේ මොකද මම ඉස්සර කිව්වා වගේ ඔහුගේ දකුණුවත් දන්නේ නැහැ මම මත කරන දේ. ඉතින් ඒ හින්දා අන්තිම මොහොත වෙනකම් අල්ලගෙන ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණයක් පාර්ලිමේන්තු විසිරුව පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. එහෙම කරලිවර වෙලා ඊට පස්සේ ජනාධිපතිවරණයකට යන්නත් පුළුවන්. අපි දා ඒ කෙසේ වෙතත් ඔහු පරාද වෙන්න ඡන්ද ඉල්ලන්නෙම නෑම තමයි. මොකද ඔහු මේ වෙලාවේ ඒක කියන්නේ නැත්තේ හේතුව තමයි ඔබට 2004 මතක් කරලා බැලුවොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 2004 මහින්ද රාජපක්ෂ තමයි අගමැති අපේක්ෂක ඊළඟ ජනාධිපති අපේක්ෂක කියලා කියපු දවස ඉඳන් ඇය ජනාධිපති ධූරයේ ඉන්නකොටවත් අඩුම ගානේ පොලිසියෙන්වත් ඇයව ගණන් ගත්තේ නැහැ. ඇයව කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒ වැඩේ රනිල් වික්‍රමසිංහ කරගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අන්තිම මොහොත වෙනකන් හරි තමුන් තමයි ඉල්ලන්නේ කියලා කියන්නේ. ඔහුට ඔය ලැබෙන අඩුම ගන්න ඔහුගේ ගෙදර නොනවත් ඔහු ගණන් ගන්න නැති වෙනවා. ඉතින් ඒ හිඳ තමයි ඔහු ඒ විදිහට අනික් අය ඔහුගෙන් ගැළවිලා යන එක නවත්තන්න අන්තිම මොහොත වෙනකන් කියන්නේ. ඉතින් මම නම් කිසිසේත් හිතන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්දෙ ඉල්ලයි කියලා. වෙන මොකක් හරි ඉතින් සෙල්ලමක් දාලි වරලා හොරි දුරු ඉතුරු අවුරුදු 5 ඉඳ උත්සාහ කරනවා නම් ඒක මන් දන්නේ නැහැ කොච්චර දුටු විවස්ථාවෙන් එකට ඉඩ තියනවද කියලා. ඒ කෙසේ වෙතත් ඔහුට ඡන්දයක් ඉල්ල කවදාවත් ආය ජයග්‍රහණය කරන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ. ඒ කොහොම වුණත් අපි මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා යන යන හැමතැනකම විශාල ප්‍රතිචාරයක් තියෙන බව පේනවා. අපි ඔය කට්ටිය සමහරකට කුහක මිනිස්සු අඩුම ගානේ මිනිස්සුන්ට ටොපියක දෙයක් දීපු නැති මිනිස්සු තමුන් දෙන්නෙත් නැහැ දෙනේ කාට දෙන්න දෙන්නෙත් නැහැ. එහෙම මිනිස්සු තැන් තැන්වල දොස් කිය කියනවා සජිත් ප්‍රේමදාස බඩු බෙද බෙදෙනවා කියලා. ඔහු බස් බෙදෙනවා. ඉතින් බස් එකක් පරිත්‍යාග කරනවා කියන එක බෙදෙනවා කියලා කියන්නත් පුළුවන්නේ. එතකොට ඔහු කම්පියුටර් බෙදෙනවා. ඒකත් පරිත්‍යාගයක් ඉස්කෝල වලට කරන එකත් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඔබ හිතන්නේ
දැන් අපේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධානම දෙයක් තමයි ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පය. ළඟම පාසල හොඳම පාසල වෙන්නේ කොහොමද? අපේ ළමයි හැමෝම ගොඩක් වෙලාවට නගරයක හෝ ගමක ඉන්නවා නම් ගමේ තියෙන නගරේ තියෙන හොඳම ඉස්කෝලේ ළමයව දාගන්න උත්සාහ කරන්නේ මොකද? ගමේ තියෙන පාසලේ ඒ පහසුකම් නැති හින්දා. එතකොට බොරු ඩොකියුමන්ට් එකක් හරි හදලා බොරු ලිපි ලේඛන හරි බාන දැන් කොළඹ ගත්තොත් කොළඹ හැම ළමයම උත්සාහ කරන්නේ ඉහළ පෙළේ ඉස්කෝල වලට බොරු ඩොකියුමන්ට් එකක් හදලා ළමයාට පොඩි කාලේ නම් බොරු පුරුදු කරලා ඒ ළමයව ඉස්කෝලේ දාන්න. හේතුව ඒ ඉස්කෝලේ සම්පත් තියෙනවා. ඒ ඉස්කෝලේ නමක් තියෙනවා. අහවල් ඉස්කෝලේ තමයි මම මගේ ළමයා යන්නේ කියලා කියන ආඩම්බරකම තියෙනවා. මේ ගමි ඉස්කෝලේ දාගන්න එච්චර දඟරන්නේ අවසානයේ අන්තිමටම අඩුව ආදම්ලාබී කරන්නම දෙයක් නැතිකමට දුප්පත්ම අම්මා තාත්තා තමයි තමුන්ගේ ළමයව ගමි ඉස්කෝලට දාන්නේ. එතකොට ඔබ හිතලා බලන්න මේ සජිත් ප්‍රේමදාස මේ විදිහට මේ මෙතෙක් කල් බස් එකක් දුන්නේ හරි කම්පියුටර් දුන්නේ හරි ප්‍රධාන පෙළ ඉස්කෝලවල වලට නෙමෙයි ගමේ තියෙන අහිංසක දුප්පත්ම ඉස්කෝලට. ඒතර මොකද්ද වෙන්නේ? ඒ ඉස්කෝලේ තියෙන ගුණාත්මකභාවය වැඩි වෙනවා. ගමේ ඉස්කෝලට කම්පියුටර් 10 මේ 4ක් 5ක් දුන්නම මොකද වෙන්නේ? ගමේ ඉස්කෝලේ ළමයින්ට එතකොට IT කියලා සබ්ජෙක්ට් එකක් පටන් ගන්න පුළුවන්. IT උගන්නන ටීචර් කෙනෙක් ඉනවා. එලා එතනින් එහාට ළමයින්ට ඉංග්‍රීසියෙන් පුරුදු වෙනවා. එතනින් එහාට ළමයි ලෝකේ දකින්නවා. ඒ ස්මාර්ට් බෝඩ් එකකින් තමයි ඒ ළමයින්ට මේ ලෝකේ තියෙන දේවල් ගැන ඉගෙන ගන්න. උතර ගමේ පාසලේ දරුවාගේ ක්වොලිටි එක ගුණාත්මකභාවය වැඩි වෙනවා. ඒකේ තේරුම මොකද්ද? ගමේ පාසලේ ගුණාත්මකභාවය වැඩි වෙනවා කියලා කියන්නේ ගමේ පාසල හොඳම පාසල බවට පත් වෙනවා. උතර ගමේ ඉන්න ගමයි ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා තමුන්ගේ ළඟම පාසල ළමයි යවන්න පුළුවන් මොකද ඒක හොඳම පාසල බවට පත් වෙලා. මෙන්න මේක තමයි සංකල්පය. ඉතින් අපිට ආණ්ඩුවක් දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණේ අන්තිම කුහකයෝ කියනවනේ සජිත් බෙද බෙද යනවා අරවා මේවා කියලා. එතකොට මේ සජිත් ප්‍රේමදාස මේ පාසල් වලට බස් දැන් පාසල් වලට බස් බෙදනවා. මේ බස් පරිත්‍යාග කරනවා. ඒගොල්ලෝ කියන්නේ බෙදනවා කියන්නේ බස් එකක් දෙන එකෙන් මොකද්ද වෙන්නේ ඔබ දන්නවද? පාසල් වල එක එක තරග වලට zonal මේ තරග වලට එහෙම නැත්නම් අජා මේ මේකද්ද මේ island තරග වලට දක්ෂ ගම් වල ඉන්නවා. ඒ ළමයින්ට සමහරක් වෙලාවට සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගම් වල ඉස්කෝලවල වල දක්ෂයන්ට නගරයේ තියෙන ප්‍රධාන ඉස්කෝලයකට හෝ ප්‍රධාන ground එකට යන්න ඕනේ තරග වදින්න. ඒ ගොඩාක් දුරයි සමහරක් වෙලාවට කිලෝමීටර් ගාණක් යන්නන. ඒ කිලෝමීටර් ගාණටම අර දක්ෂ ළමයෙක් ඉන්නවනේ ළමයාව අම්මා තාත්තා ඉතාමත් අමාරුවෙන් දුප්පත් අම්මා තාත්තා ලොකු පිරිවැ ලොකු වියදමක් යොදවලා තමයි ඒ ඈත පළාත් වලට එක්කන් යන්න ඕනේ. ඒතර මේ පස් එකක් දෙන එකෙන් මොකද්ද වෙන්නේ? අර ළමයාට ගේ අම්මට හෝ තාත්තට අර ගොවිතැනක් කරලා මොකක් හරි එදා දවසේ කම්කරු රැකියාවක් කරලා ලබන මුදල පොඩ්ඩක් හරි ඒ වියදම් වෙන එක හරි නැති වෙනවා. මොකද ඒ අම්මල තාත්තලට ප්‍රවාහන වියදම් යන්නේ නැහැ. ඉස්කෝලෙන් මර ළමයා වරගෙන යනවා මේ තරඟ වලට. ඒ එක ඉස්කෝලේකට දෙන බස් එකෙන් ඒ ඉස්කෝලේ විතරක් නෙමෙයි ප්‍රයෝජන ගන්න. ඔය ගොඩාක් ඉස්කෝල වලට අපේ පැත්තෙත් ඒ වගේ දීලා තිනවා. ඒ ඉස්කෝලේ සමගාමී වටේ දෙන ඉස්කෝල දෙක තුනක් අර ෂෙයා කරගෙන එහෙම නැත්නම් හුවමාරු කරගෙන අර බස් එක පාවිච්චි කරනවා. ඉතින් මේ මෙවැනි කිසි දෙයක් දරා ගන්න බැරි මිනිස්සු මේ කියන කතා පිළිබඳව අපි කනගාටු වෙනවා. මොකද රටේ ජනාධිපති නෙමෙයිනේ මේ විපක්ෂ නායක. අපි අපේ අනාගත ප්‍රතිපත්ති හදලා තින්නේ. මේ ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්න ආණ්ඩු බලයක් අවශ්‍යයි. ඒතර ආණ්ඩු බලයක් ලැබෙනකන් ඔය අනික් පක්ෂවල වගේ ආණ්ඩුවට බැන බැන කියන හැම එකටම විවේචන කර කර උද්ඝෝෂණ තියෙති ඉන්න එකද කරන්න ඕනේ. තමුන්ට හැකි පමණින් අර අඩුම ගානේ ආණ්ඩුවෙන් කරන්න බැරි ටික හරි විපක්ෂ නායක විදිහට කරන එකද කරන්න ඕනේ. මෙන්න මේක තේරුම් ගන්න බැරි මිනිස්සු අපි ඇත්තටම කනගාටු වෙනවා. සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව ඇතුළෙත් එළියෙත් බලය ලබා ගැනීම සඳහා විතරක් නෙමෙයි මේ රටේ මිනිසුන්ට වෙන අසාධාරණකම් ගැන පාර්ලිමේන්තුවේ පැය ගණන් කතා කරනවා. ඒකටත් දොස් කියන පැය ගණන් පාර්ලිමේන්තුවේ කතා කරනවා කියලා. ඒ පැය ගණන් පාර්ලිමේන්තුවේ කතා කරන තමුන්ගේ පෞද්ගලික දේවල් නෙවෙයි. සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස විතරයි ඔය අනික් අය හොරු හොරු කී කී තැන් තැන් වල ස්ටේජ් වල උගුර කඩාගෙන කෑ ගහන වෙලාවේ අපි විතරයි පැහැදිලිවම මේ රට බංකොලොත් කරේ කවුද කියන එකට නඩු තීන්දුවක් අරගන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා නඩුවක් දාලා ඉවරලා රාජපක්ෂවරු කවුරුත් හිතුවේ නැහැ. රාජපක්ෂවරු දන ගහන තත්ත්වෙට පත් කරේ අද වෙනකොට මේ රටේ මේ අවනීති ක්‍රියාත්මක කරන දේශබඳු තෙන්නගෝන්ට, එතකොට මේ රටේ අවනීතිය ක්‍රියාත්මක කරන මේ ටිරා නලස්ලට, එතකොට මේ රටේ මේ ආර්ථික ඝාතකයෝ වෙන රාජපක්ෂවරු ඇතුළු ඒ කණ්ඩායම මේ සියලු දෙනාටම විරුද්ධව නඩු මාර්ග වලට ගිහලා තින්නේ සමගි ජන බලවේගය වෙන කවුරුත් නෙමෙයි. එතකොට මේ අද කියන්නේ ඒක වචනය ගන්නු කුමාර් ටිරා නලස්ට විරුද්ධව කතා කරන්න කියලා. කතා කරන්නේ ඇයි ඒගොල්ලෝ යාළුවෝ?
කවදාවත් ජීවිතේ ටිරානාස්ට් විරුද්ධව අනුර කුමාර වචනයක්වත් කොහෙවත් කතා කරලත් නැහැ කතා කරන්නෙත් නැහැ එයාට කියන්නේ ඒක වචනයක් කතා කරන්න කියලා දේශමඳුට විරුද්ධව මේ තැන තැන මිනිස්සුන්ට සතියකට කොහේ හරි තැනක මලමිනි ගොඩ ගහනවා එකක් දෙකක් නෙවෙයි දැන් තුනක් හතරක් විතර මිනිස්සුන්ට වෙඩි තීති මරනවා අද වෙනකන් අනුර කුමාර මේ වැඩේ වැරදි කියලා කියන තියනවාද මේ රටේ නීතියක් තියෙනවනේ දකින්න දකින්න තැන මිනිස්සුන්ට බල්ල බලන්නට වගේ වෙඩි තියලා පාරේ මරලා දාන එක නෙමෙයි කරන්න ඕනේ මිනිස්සුන්ගේ යම් කිසි තැනක වැරද්දක් තියෙනවනේ ඒකට තමයි අධිකරණයේ තියෙන්නේ අධිකරණයේ සහායවත් පදන්න දෙන්නේ නැතුව මේ අපි දන්නේ වැරදි කරුවද නිවැරදි කරුවද කියලා මිනිස්සුන්ගේ පාරදිගේ මර මරනවා අද වෙනකන් අනුර කුමාරේ ගැන කතා කරාද ප්‍රශ්න කරාද ටිරානාලස්කෙන් මේ පොලිස් ඇමති විදිහට මේ කරන වැඩේ හරිද කියලා නෑ ඒකට අපි විතරයි සමගි ජන බලවේගී විදිහට මේ පිළිබඳව මේ නඩු තීන්දුව නඩු මාර්ගයට හරි ගිහින් තියෙන්නේ එතකොට මම කියන්නේ අපි මේ වෙනකන් අපි කොහෙවත් තැනක කයිවාරු ගගහ හිටියේ අපි වැඩ කරලා පෙන්නලා තියෙනවා සජිත් ප්‍රේමදාස වැඩ කරලා පෙන්නලා තියෙනවා ඒ හින්දා මම හිතෙනවා සජිත් ප්‍රේමදාසට මේ රටේ දරුවන් වෙනුවෙන් මේ රටේ මේ 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 අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ කරපු සේවාවම ඇති පැහැදිලිවම රටේ මිනිසුන්ට ඉදිරියේදී තීරණ ගන්න. එහිඳ ඔය කොයි විදිහට කයිවරු ගගහ මිනිස්සු දැන් මේ මිනිසුන්ට වැඩපිළි දැන් ඊයේ පෙරේදා මම දැක්කා හරිනි මැතිණිය කියනවා එන ඡන්දේ මොකද්ද කියලා බලලා අපි අපේ ප්‍රතිපත්ති එළියට දාන්නලු. මොන කතාවද මේ පිට වෙන රටවල් සාමාන්‍යයෙන් මොන ඡන්දයවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා තියෙන්න එපයි ෆයිල් එකක. ඒක එන්නේ පළාත් සභාද පළාත් පාලනද පාර්ලිමේන්තු ජනාධිපතිවද වැඩන්නේ හැම පක්ෂයකටම ඡන්දයකට යනවද නැද්ද වැඩන්නේ තමුන් කරන මූලික ප්‍රතිපත්ති ටිකක් තියෙන්න ඕනේ තමුන්ගේ පක්ෂේ ගමන් කරන මාර්ගය මොකද්ද කියලා එකක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් පක්ෂයක් නිකම්ම නිකන් ගොඩ නැගෙන්නේ නැහෙනි තමුන් විශ්වාස කරන වෙළඳපොළ මොකද්ද තමුන් විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද තමුන් විශ්වාස කරන විදේශ සම්බන්ධතා පිළිබඳ ප්‍රතිපත්තිය මොකක්ද ඒ පොඩි හරි නිකන් දල සැලස්මක් තියෙනවා ඒවා මුකුත් නැතුව මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ කොහොමද මැතිවරණ එන්නේ මොකද්ද කියලා දැන් මෙතන කියන්නේ තාම ඒගොල්ලෝ හදුම ගානේ ප්ලෑන් කරලවත් නැහැ මොනවද කරන්න ඉන්නේ කියලා ඒක තමයි ඔය විවාද වලට එන්න කිව්වන් පස්සේ අර අයවන්නා මෙයා වෙවන්නා කියන්නේ ඒ කෙසේ වෙතත් කමන්නේ අපි මේ අපේ ප්‍රතිපත්ති අපි පක්ෂේ ආරම්භ කරනකොටමයි අපි අපේ ප්‍රතිපත්ති මොනවාද කියන එක සම්පාදනය කරේ ඒවා මේ එන කාල කියන්නේ එන ආර්ථිකයේ උඩ පහළ යෑමත් එක්ක අපි යම් යම් පොඩි පොඩි කොටස් වෙනස් කරලා තියෙනවා ඇරෙන්න අපේ කවදාවත් පළවෙනි සැකිල්ල වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ රටේ මිනිස්සු තේරුම් ගත යුතුයි ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයදී කොයි විදිහටද දේශපාලන පක්ෂ තීන්දුව తీරන ගන්න ඕනේ කියලා. මොකද මෙච්චර කාලයක් අපි ජනප්‍රිය දේශපාලනයට හැම වෙලාවම ඡන්ද දුන්නා. ජනප්‍රිය කතාවලට ඡන්ද දුන්නා. දැන් ඒව එහෙම වෙලා තමයි මේ අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 25ක් විතර රට ගොඩනගන්න ගිහිල්ලා අවුරුදු 2ක් යනකොට රට බංකොලොත් උනේ. ජනප්‍රිය කතාවල ජනප්‍රිය කියුම් වලට අහු වෙන්නේ නැතුව මෙතනින් එහාට ඕනම දේශපාලඥයෙක් තමුන්ගේ නිවස ඉදිරියට ඡන්දයක් ඉල්ලන්න බලාගෙන ඉන්නවා නම් මුලින්ම අහන්න මේ ප්‍රශ්න තියෙනවා ගමේ ඡන්දෙනම් අහන්න ගමේ මේ ප්‍රශ්න තියෙනවා ඔබතුමාවත් මේ ප්‍රශ්නෙට මොකද පිළිතුර නගරේ ඡන්දෙනම් අහන්න නගරේ ඡන්දෙමෙ නගරේ මෙන්න මේ ප්‍රශ්න තියෙනවා ආසනයක නම් ආසනයේ මේ ප්‍රශ්න තියෙනවා ඕගොල්ලන් ආපු ගමන් මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද මෙතනින් එහාට දේශපාලඥයෙක් ප්‍රශ්න අහන කල්චර් එකක් සංස්කෘතියක් ඇති කරගන්න මොකද එහෙම නැත්නම් එහෙම අපිට ඍජුව ඕකේ කොහොමත් අපිට අවස්ථාව ලැබෙන්නේ අපේ මනාපයෙන් තමයි කොහොම හරි වුණේ තැන් වලට යන්නේ අවසානයේ අපිට කනගාටු වෙන්න වෙනවා නම් අවුරුදු පහම එක මොහොතක දෙන මනාපේ දිහා බල්ලිවල අවුරුදු පහක් අපිට දුක් විඳින්න වෙනවා නම් ඒ මනාපේ නිසා ඒක හරි අපරාධයක් ඒ හින්දා මේ බොරු රැලි වලට අහු වෙන්නේ නැතුව මෙතනින් එහාට දේශපාලඥයන්ගේ මේ ප්‍රතිපත්ති මොනවාද කියන ඒ ප්‍රතිපත්ති දිහා බල්ලා තීරණයක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ ටික තමයි කියන්න තියෙන්නේ දැන් මේ විවාදයක් කියන්නේ අත්‍තරම කිව්වොත් හිටපු ඇමතිවරු දෙන්නේ ඔව් අමාත්‍යවරු දෙන්නේ ඒ කියන්නේ රට පාලනය කරන්න දායක වෙච්ච දෙන්නෙක් තමයි මේ විවාදය කරන්නේ ඒ කියන්නේ ප්‍රතිකලිය තමන්ගේ ක්‍රියාවන්ත කරපු අයනේ ඔව් එතකොට ජනතාවගේ අලුතෙන් අරගෙන ඉහලා මේ බලපු මල්ලා වල බලන්න ඕනද වගේ අදහසක් එන්නේ නැද්ද මේමයි අපි දෙන්නම් වෙන වෙනම ගමු අනුර කුමාර දිසානායක මැතිතුමාට ඒ කාලේ 2004 චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේදී 2005ද 4ද නෑ 4 2004 2005 ඒ ආණ්ඩුවේ අනුර කුමාර මැතිතුමාට සෝරි 2002 නේද 2002 මේ ආණ්ඩුවේ මං හිතන්නේ එතකොට 40ක්
හතලිහක් තු කොහෙද පත් වුණා නේද 39ක් 40ක් වගේ පත් වුණා පාර්ලිමේන්තුවට ඒ 2004 මැතිවරණයේදී එතකොට එතනදී මං හිතන්නේ ඔවුන්ට අමාත්‍ය දුර හතරක් ද කොහෙද හම් වුණා එතන අනුරු කුමාර දිසානායක මැතිතුමාට කෘෂි කර්මය වාරි මාර්ග මං හිතන්නේ ලොකුම අමාත්‍ය අංශය කියන්නේ කෑලි ගොඩක් එකට එක්කහ කර ලොකු අමාත්‍ය අංශයක් ලැබුණා එතකොට ඒ අමාත්‍යංශයේ එතුමාට මිරිකු එක හිමත් එතුමාට දීලා තිබ්බා එතකොට ඒ අමාත්‍යංශයේදී වුන් මං හිතන්නේ අවුරුද්දක් වගේ කාලයක් තමයි අමාත්‍ය දූර දරාගෙන හිටියේ ඒ අවුරුද්දක් ඇතුළත ඔහුගෙන් ඔහු මොනාද කරේ කියලා ඇහුවොත් ඔහු ගොඩාක් තැන්වල පොළව හැරුවා වැව් හදන්න කියලා වැව් දස මේ දහසක් කියන ඒ සංකල්පය යටතේ හදපු එක වැවකුත් නැහැ නිකන් ඇත්තරම දැන් මම මේ ළඟ දවසකත් ඔහුගේ එක්තරා සමාජිකෙක් කතා කළා ওই කතාවකම එතුමා කිව්වා මේ ඉතින් එකෙන් පාඩුවක් උන්නේ නැහැ නේ කියලා. පාඩුවක් උන්නේ නැතිකොට වැව් හරන්නම කොච්චර මුදලක් යනවද? ඔබ නිකන් හිතලා බලන්නකෝ. ඒ මැෂින් වලට එතකොට ඒ දැන් මෙහෙමනේ සාමාන්‍ය මිනිස්සේ තැන් තැන් වල අර මොකද සත්තු මේ බල්ලු බලලු පා මේ හරනවා වගේ නිකන් හර හර යන්නේ නැහනේ. වැවක් හරන්න නම් එතන පළවෙන්නම ජල උල්පත් කොච්චර ප්‍රමාණයක් මේ මේ ජලය භූගත ජලය කොයි වගේ තැනකද තියෙන්නේ කොච්චර අඩි ගානක්ද තියෙන්නේ එතකොට එතකොට උල්පත් නේද උල්පත් ජලය තියෙනවා නම් ඒව කොයි කොයි තැන්වල තියෙන්නේ ඔවා බල්ලනේ හරන්නේ නිකන් හිතන හිතේ තැන්වල පොළව හර හර යන්නේ ඒතර ඔබ හිතලා බලන්න ඒ ඒ කරපු එක තැනකවත් අවසානයේ වතුර පිරුනේත් නැහැ නිකන් ඔහෙ ගියා ඒකේ තේරුම ඔහු පළවෙනියෙනම මේ කට්ටිය ගෙනලා තත්ත්ව සහතික බලලා නේද ඊට කලින් රිසර්ච් කරලා ඒ ඒ කිසිම දෙයක් නැතුව කරපු වැඩක් කියලා තමයි ඒකෙන් ඒක ගැන තේරෙන්නේ පැහැදිලිවම දැන් දකින දකින තැන වහුහාර හර යන එක නෙවෙයි කරන්නේ පළවෙනිට කොයි හරි තැනක ඒ ජල ප්‍රමාණය අරමියව බල්ලිවර වෙලා කොච්චරක් යට මේ පොළව මට්ටමත් එක කොච්චරක් දුරකට ජලය තියෙනවද ඒක බල එකක් හාරලා එතනට ජලය උරනවද කොච්චර කාලයක් යනකම් ජලය උනනවද කොච්චර කාලෙකින්ද ජලය උනන්නේ ඕවා ටික බල්ලනේ අනික් ඒවා හරන්න ඕනේ මේ මිනිස්සයා මොකද්ද කරේ හැමතැනම හර හර ගියා නේද හැමතැනම හර හර ගියා අවසානයේ මොකද්ද වෙච්ච ප්‍රතිඵලය නිකං අපේ රටේ ඒත් ශ්‍රමය ධනය කාලය හරිම වටන දෙයක් නෙමෙයි තු දෙකක් තුනක් නෙමෙයි තුනම මේ තුනම නාස්ති වුණා එතකොට දැන් ඔය එක ඇමති කෙනෙක් විදිහට වැඩ කරපු එක අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස අවුරුදු 4ක් නිවාස ඇමති වෙලා හිටියා ඔබ දන්නවා ප්‍රේමදාස මහත්තයර නිවාස අමාත්‍ය ධූරයේ තියෙනකොට නිවාස අමාත්‍ය නිවාස 6 වර්ගයක් තියෙනවා කඳුකර නාගරික ග්‍රාමීය එතකොට තට්ටු නිවාසේ නාගරිකනේ එතකොට එහා එතනින් එහාට මේ මේ ඔය අවතැන් වෙච්ච ආයත දෙන නිවාස පේලි නිවාස ඔය වගේ නිවාස වර්ග 6ක් තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්මයා ග්‍රාමීය නිවාස කියන එක විතරක් සජිත් ප්‍රේමදාසට දීලා අනික ඒවා ඔක්කොම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතට ගත්තා. ඒතර සජිත් ප්‍රේමදාසට දැන් ඔය දොස් කියන ගොඩක් අය දන්නේ නැති කතාව තමයි ඔහු නිවාස ඇමති ලයින් වල ඔහුට නිවාස ඇමති ධූරයේ එක කොටසයි දීලා තිබ්බේ. ඒකෙන් තමයි එක එක තැන්වල ගම්මුදා හදාගෙන හදාගෙන ගියේ ඒ කොටසෙන්. එතකොට ඔහු මේ වෙනකොට ඔහුට සමහරක් වෙලාවට ඔහු කියන්නේ එතන දුනේ ඔහුගේ තාත්තා කරපු කියන්නේ ප්‍රේමදාස මහත්මයාත් ඒ කාලේ ඒක තමයි කරේ. රජයෙන් ලබා දෙනවා මුදල. ඒ කියන්නේ යම් මුදලක් රජයෙන් ලබා දෙනවා. හැබැයි ඒ ගමේ ඒ නිවස අයිතිකරුවන් සහ ඒ උදවිය ඒ නිවස හදාගන්න උපරිම සහයෝගයේ ශ්‍රමය වැය කරලා ඒව කරන්න ඕනේ. ඊට අමතරව අනිත් පැත්තෙන් මේ මේ ඒ රජය නිකම්ම නිකම් මුදල් ලබා දෙන්නෙත් නෑ. දවස්වල මට මතකයි දැන් ප්‍රේමදාස මහත්මයා හැමනම් හරිනම් වගා කරන්නත් ඕනේ. ඉඩම දීලිවල වගා කරන්නත් කිව්වා. ඔය විදිහටම මොකද ඒකෙන් තමයි අදටත් සමහරක් ජනතාව අදටත් ස්වයංපෝෂිත ජීවත් වෙන්නේ ඒ ඉඩම් වල ලබාගත්ත හිමිකාරීත්වයත් එක්ක ඔවුන් නිවසම නිවසේම තමුන්ගේ වගා කටයුතු කරගත නිවසේ වත්තේම ඔය සංකල්පෙම තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමත් ග්‍රාමීය මොකද හුඟක් අය අහනවා මේ මේ ඇයි සජිත් මේ මහා දැන් ඕකද ගම් වලට දැන් 1980 ගණන් වල තමයි ගම් වල ගෙවල් හද ගියේ හරිනම් සජිත් මේ තටු නිවාස නේද හදන්න ඕනේ කියලා ඉතින් ගොඩක් අය දැන් නැති කතාව තමයි තටු නිවාස හදන නගරෙනේ තටු නිවාස හදන විදිහේ වාතාවරණයක් තියෙන නගරේ. එතකොට එවැනි ඒ බලය ඔහුට තිබ්බේ නැහැ. ඔහුට රනිල් වික්‍රමසිංහ නාගරික නිවාස ඔහුගේ අතේ තිබ්බේ. එතකොට සජිත් ප්‍රේමදාසට ග්‍රාමීය නිවාසට දීලා තිබ්බේ. ඒ අනුව තමයි ඒ ගම්වල තියෙන ඒ වාතාවරණයේ අනුව සහ ඒ ඉඩම් වල තියෙන ඒ ප්‍රමාණය අනුව ඒ නිවාස හදාගන්න ණය ආදාන ලබා දීලා ඒක පැහැදිලිවම ඉතාමත් අදටත් අපි ওই පැති වලට යනකොට
සජිත් මහත්මයා දීපු නිවාස සජිත් මහත්තයා දීපු ඔප්පු කියලා තවමත් ඒ ගුණේට තමයි ওই ගම්වල විශේෂයෙන්ම අපි ගම්වල රැස්වීම වලට යනකොට ওই හැම කෙනාම මේ රැස්වීම වලට එන්නේ ඒ ගුණේට ඉතින් එතකොට අපි බලන්න ඕනේ මේ දෙදෙනාම ඇමතිවරු වෙලා හිටියම හිටියට වැඩ කරලා තියෙන්නේ කවුද කියලා ප්‍රායෝගික වැඩක් රටේ ජනතාව අදටත් මොකක්ද එකට කියන්නේ භුක්ති විඳින විදිහේ වැඩක් කරලා තියෙන්නේ කවුද කියලා එතකොට එතනදිත් පැහැදිලිවම අනුරු කුමාර දිසානායක මැතිතුමාට වඩා ඉතාමත් ඉහළින් සජිත් ප්‍රේමදාස වැඩ කරලා තිනවා ඉතින් මම කියන්නේ දැන් ওই ඇමතිවරු දෙදෙනෙක් වෙලා ඉන්නකොටනේ දැන් එතනින් එහාට දැන් ඔවුන් දෙදෙනාම දැන් අලුත්ම ජනාධිපති දෙන්නම ජනාධිපති ධූරවලට ඉල්ලුවා 2019 දැන් ඔවුන් දෙදෙනා නැවතත් ඡන්දේ ඉල්ලනවා 2024 දෙන්නම අලුත් අය නෙවෙයි දෙන්නම මේ චන්ද්‍ර ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙලා තිනු ඊට කලනුත් මේ සැරේ අලුත් දෙන්නෙක් විතරම එන්නේ මොකද දෙදෙනාම දිල්ලා නැහනේ නේ දෙන්නම අලුත් දෙන්නෙක් ඉදිරියෙන් එන්නේ එතකොට දැන් ජනතාවට පුළුවන් කලින් කරේ මොනවාද දැන් කරන්නේ මොනවාද ඊට විතරකුත් නෙවෙයි විපක්ෂයේ ඉන්න කණ්ඩායමක් විදිහට දැන් ඔබ සිරු දෙනා දන්නවා ඒ ජනතා විමුක්ති පෙරමුණෙන් ඇහුවොත් එහෙම ඔවුන්ගේ භාණ්ඩාගාරිකතුමාවත් දන්නේ නැහැ පක්ෂයේ අරමුදලේ කොච්චර සල්ලි තියෙනවද කියලා ඒක ඉතාමත් දැන් ඔවුන් හොරු වලන ඒවා ගැන කතා කරනවා ට්‍රාන්ස්පරන්සි ගැන එහෙම නැත්නම් විනිවිදභාවය ගැන කතා කරනවා වගකීම වගවීම කවුන්ටබිලිටි ගැන කතා කරනවා හැබැයි ඔවුන්ගේ කවුන්ටබිලිටි එක ට්‍රාන්ස්පරන්සි ප්‍රෙපරන්සි එකක් නැහැනේ ඔවුන්ගේ ගිනුමේ කොච්චර මුදලක් තියෙනවද කියලා අපි කවුරුත් දැනගන්න ඕනේ අඩුම ගන්න භාණ්ඩාගාරික මහත්තය දන්නේ නැහැ භාණ්ඩාගාරික මහත්තකින් අහනකොට ඔහු කියනවා ඒක මම දන්නේ නැහැ කියලා. ඒතු එහෙම තත්ත්වයක් තියෙන අවස්ථාවක කොහොමද රටේ මිනිස්සු මොකක් කොහොමද විශ්වාස කරන්නේ? ඒ නිසා තමයි මම කියන්නේ දැන් අපිට මම කියන්නේ දැන් ඊළඟ විවාදෙට එනකොට දැන් එතුමලා මිනිසුත් එක්ක ට්‍රාන්ස්පරන්සි විනීතභාවයෙන් කටයුතු කරන්න එපේ. ඔය ඩිස්ත්‍රික් රැස්වීම වල කවුද වියදම් කරන්නේ? නේද? එතකොට ඒ රැස්වීම වල මේ කොච්චරක් මුදලක් යනවද? මේවා වුණත් මන්නම් කියන්නේ විගණනය වෙන්න ඕනේ ජනතා විසිරෙන්න පෙන්වන්න ඕනේ. සජිත් ප්‍රේමදාසලා ඇස්ති ඔහුගේ රැස්වීම වලට කවුද වියදම් කරන්නේ? කොහෙන්ද වියදම් කරන්නේ? ඌට බස් බෙදන්න, ඌට මේ කම්පියුටර් බෙදන්න, එහෙම නැත්නම් ඌට මේ හොස්පිටල් වලට බඩු බෙදන්න කවුද වියදම් කරන්නේ? මොන ව්‍යාපාරිකයෝද? ශ්‍රී ලාංකිකයෝද? පිට රටින් ඉන්න සිට ඔහු ලෑස්ති ඒවා ඔප්පු කරන්න පෙන්වන්න. එහෙනම් ඔබතුමාලා ලෑස්ති වෙන්න. ඔබතුමාලා දැන් එහෙම මිනිසුන්ට දෙයක් දෙන්නේ නැහනේ. හැබැයි ඔබතුමාලා රැස්වීම් කරනවානේ. ඒ රැස්වීම් වලට කවුද වියදම් කරන්නේ? කෝ ඒ වලට account මං කියන්නේ ඒවත් මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ මෙච්චර කාලයක් අනුන්ගේ මේ account හොයන වෙලාවට තමුන්ගේ account එකක් පෙන්වන්න එපා නේද අනුන්ගේ account හොයන වෙලාවේ මහින්ද රාජපක්ෂලාගේ බැසිල් රාජපක්ෂලාගේ රනිල් ලාගේ සජිත් ලාගේ හැමෝගේ account හොයන වෙලාවේ හැමෝටම හොරු කියන වෙලාවේ ඔබලත් මේ විනිවිදභාවය පෙන්වන්නකෝ ඔබලත් පෙන්වන්න ඔබලට කොහෙන්ද එන්නේ දැන් මේවා මිනිස්සු තවදුරටත් විශ්වාස කරන්නේ නැනේ මගේ බෙල්ට් එක යාළුවෙක් දුන්නේ කලිසම ෂර්ට් එක මේ මොකද්ද යට ඇඳුම් අරව මේ යාළුවා දුන්නේ නේද එතකොට මම මේ මොකද්ද මට මේ එලවලු ටික යාළුවෙක් ගෙනලා දෙන්නේ හාල් ටික මාළු ටික යාළුවෙක් ගෙනලා දෙන්නේ මේ කතා මේ කියන්නේ එච්චර සුදුසු කතා නෙවෙයි දේශපාලඥයන්ට ඔය NPP කියන එක අන්තිමට ඇත්තටම මම අර කියපු වචනේ වෙනවා N එක කෙසේ වෙතත් පුලන්නන්ගේ පක්ෂය වෙනවා NPP නේ ඉතින් එතකොට හරි වැරදි මම එහෙම කියනකොට තරහ ගන්න එපා අපි දැන් අපි කියනවා සිංගමන් යදින මිනිස්සෙක් හරි මසරනව ගිහිලා මිනිස්සෙකින් කීයක් හරි ඉල්ල කනව බොනවා මෙහෙම අත දික් කරලා කාට හරි ඉල්ලලා තමයි සල් කන්නේ බොන්නේ මේ මිනිස්සු ඉල්ලන්නේත් නැහනේ ඒගොල්ලෝ තමයි පුළන්නම් කියන්නේ ඒ කියන්නේ මොකද ඒගොල්ලන් ඉල්ලන්නේත් නැහැ ඒගොල්ලෝ මෙහෙමයි කරන්නේ දැන් ගිහිල්ලා ආ මාමේ අද හා අද මේ අස්වැන්න ගත්තා නේද කියලා අහනවා එතකොට ඉතින් අර මිනිස්සු දන්නම ඉල්ලනවා කියලා කියන්නේ කටි කටින් කියන්නේ මාමේ මට හාල් කිලෝ එකක් දෙන්න කියලා. ආ මාමේ අද අස්වැන්න අරන් නේද? හා ෂෝක් මාමේ කියද්දි අර මනුස්සයා දන්නවා මේක තමයි ඉල්ලන්නේ. ඉතින් අර මනුස්සයා ආ මෙන්න පුතේ කියලා හාල් කිලෝ දෙකක් තුනක් පහක් විතර දෙනවා. ඒ වගේ තමයි එහෙම දේශපාලඥයෝ එහෙම කරන එක වැරදි. ඉතින් ඒ නිසා දැන් ඕන් කියනවා ඒගොල්ලන් දැන් මම දැක්ක සුනිල් හඳුනෙත් මහත්මයා කියනවා හාමුදුරුවන්ට නිකන් සිවුරු දෙන්න පුළුවන් නම් හාමුදුරුවන්ට පන්සල නිකන් දෙන්න පුළුවන් නම් ආ එතකොට මේ චෛත්‍ය හදලා දෙන්න පුළුවන් නම් අපිට නිකන් දුන්නා මොකද වෙන්නේ? එහෙනම් ඒවත් මහාන වෙන්න. නේද? ඔයත් මහාන්තර වඩත් දෙයි මේ විදිහට. දේශපාලඥයන්ට එහෙම කියන්නයි තියන්නේ. ඕගොල්ලෝ ජනතාවට උත්තර දෙන්න ඕන කට්ටිය. හාමුදුරුවරු තමන්ගේ පොඩි කාලේ නම් කැමැත්තෙන් මහාන වෙන උන්වහන්සේලානේ. මේ මේගොල්ලෝ ජනතා ඡන්දෙන් මේ එන කට්ටියට වගවීම සහ වගකීම තින්නේ කාටද? ඔබ ජනතාවට වග වෙනවා. ඔබට කියන්න බෑ එන හාමුදුරුවන්ට දෙනවා නම් ඒ වඩත් දෙන්න බැරි කියලා.
එහෙම කියන්න බෑ. ඉතින් ඒ නිසා ජනතාවට වග වෙන දේශපාලඥ විදියට ඔබතුමාලා කියන්න ඕන හරි ඇත ලැජ්ජයිනේ ජනාධිපති ධූරයකට ඉල්ලන එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයට එන්න බලාපොරොත්තු වෙන කට්ටිය අනුන්ගෙන් කාලා ඇඳලා බීලා ඉන්නවා කියන එක හරි කැතයිනේ. නිකන් හිතන්නකෝ එක්කෙනෙක් කිනු මං අවුරුදු 3කින් ඇඳුම් මේ අනුන් මේ අලුතින් ඇඳුමක් කරන්නේ මට දෙන්නෙම යාළුව තමයි ඇඳුම් දෙන්නේ. මගේ යාළුවන්ගේ ළමයින්ගේ ඇඳුම් අපි මාරු කර කර අඳිනවා. හස්බන්ඩ්ලාගේ ඇඳුම් අපි මාරු කර කර අඳිනවා. ලැජ්ජයිනේ. يعني මම අහුවමයි ඔය වගේ කතා. ඒ කියන්නේ සමාජවාදයේ උපරිමයෙන් තියෙන රටවල් මිනිස්සුත් ඔහොම කරන්නේ නැහැ. ඒ මිනිස්සු තොඳර ඇඳලා කාලා ඉන්නවා. ආව නේද? දැන් මේ ඔබතුමියලා මෙහෙම චෝදනා කරාට දැන් මේ 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 වර්තමාන ආණ්ඩුව ගත්තොත් දැන් මේ වෙනකොට දැන් ජනතාව දැන් මාය ප්‍රකාශ කරන පොගේ කාලේ පොලින් තිබුණා අරවා තිබුණා පසුදා තිබුණා. හැබැයි දැන් ගොඩක් හොඳයි. දැන් කොහා හඬනවා වුරුදු ඇවිල්ලා වුරුදු සිරියෙන් ඉවි ඉතිරිලා ගිහිල්ලා මහර ගමඩ නුකේවට යනකොට ජනතාව හඩවලුද පිළිලා වුරුදු සිරිය උදා වෙලා රට ග්‍රෑස් මිල අඩු වෙලා බඩු මිල අඩු වෙලා කියන ඉතින් මෙහෙම बड़ मिलो गैस मिल इहलदान मट्टमटम अड़ुकरानी नैनी पेट्रोल मिल इहलदान मट्टमट अड़ुकरानी තුන්සියකින් වැඩි කරනවා නම් රුපියල් 10කින් අඩු කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක අනිත් එක දැන් ඔය පෝලින් නැහැ කියන්නේ මිනිස්සු ඔය මොකද දැන් පෙට්‍රල් ගහන්නත් ඉතින් පෝලින් නැති මිනිස්සු ගැදී සල්ලි නැහැ. දැන් මිනිස්සු ගිහිල් ඉවරලා shopping සාමාන්‍යයෙන් අපේ මිනිස්සු සාමාන්‍යයෙන් අවුරුද්දට ක්‍රිස්මස් එකට ඒ ෆෙස්ටිව් සීසන් එකට කොහොමත් අමාරුවෙන් හරි තමුන්ට ඇඳුමක් දෙකක් පවුලට මොන හරි දෙයක් ගන්නවා නොගෙන ඉන්නේ නැහැ. හැබැයි අපි මෙහෙම මේ මේ අලුත් අවුරුදු මම දැක්කා කියන්නේ අලුත් අවුරුදු වෙනදාට වඩා විශාල වෙනදා අපි අර මම කියන්නේ මීට අවුරුදු 2 3කට කලින් අපි අලුත් අවුරුදු සමරූපු ආකාරයත් එක්ක සම මේ මේ සම්බන්ධ වෙන මේ කියන්නේ ඒ කියන්නේ ඒ සංසන්දනය කරද්දී ඒ හා සමානව ජනතාවගේ ලොකු උනන්දුවක් නැහැ. ඒකට හේතුව එකක් මේ 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 නැකත් ප්‍රශ්නෙත් හින්දා නැකත් ප්‍රශ්නෙත් මිනිස්සුත් හරි දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. බොහෝ දෙනා මේ සැරේ ඔබ බලන්න බොහෝ දෙනා අලුත් අවුරුදු සමරණ එක කෙසේ වෙතත් ගොඩක් වෙලාවට අර කොළඹ යමක් කමක් කරගන්න පුළුවන් කට්ටිය නම් ගොඩක් අර කොළඹින් පිටේයි ගොඩක් ඒ අපි බලා අපි ඉස්සර දැන් මේ සැරේ මම දැක්ක එක නිවුස් එකක් වෙනදට මේ විකිරණ කැවිලි පවා අලුත් අවුරුදු විකිරණ කැවිලි පවා විශාල ප්‍රමාණයකින් මේ ඒ කියන්නේ විකිරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ කෙසේ වෙතත් රටේ මිනිසුන්ට මොන විදිහේ මේ කොහා හැඬුවත් කොහා අඬලා තින්නේ මේ රටේ මිනිසුනේ නෙමෙයි රටේ ඉන්න ප්‍රධාන පෙළේ ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට ඒ කොහොම වුණත් මම නම් හිතන්නේ පැහැදිලිවම රටේ හරියට මිනිසු අවුරුත් අවුරුද්ද සමරන්න මිනිසු හැමෝම හැම පැත්තෙම මේක නිවන්න ඕනේ. රට ඉතාමත් දරුණු තත්වයක මේ අවස්ථාවේ තියෙන මිනිසු නිකන් පිපිරෙන්න ඕන මෙන්න ඉන්න එකට හේතුව ඕන් හැමෝම බලාපොරොත්තු වෙන මැතිවරණය. මැතිවරණයකින් පස්සේ අලුත් ආණ්ඩුවක් ආවම නව ප්‍රබෝධයක් එක ඇති වෙනවා. ජනතාවට ඇති වෙනවා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති වෙනවා. මේ ඔක්කොමත් එක්ක මම හිතනවා මේ අවුරුද්ද අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාසගේ මේ ආණ්ඩුවකින් පස්සේ ඊළඟ අවුරුද්දේ මිනිසුන්ට සතුටින් අඩුම ගානේ සතුටින් අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් වෙන තත්ත්වයක් ඇති වේවි කියලා. මොන ගැන කතා කරන්නේ? පොදු ජන කෙරමුණ ගැන කතා කරන්නේ නැද්ද බලන්න. දැන් අරගලිනු තිල්වේ තරුණ නායකත්වයකට ඉඩ දෙන්න කියලා දැන් තරුණේ ජාති සංවිධායක කරලා තියෙනවා නම් රාජපක්ෂ මැතිතුමා. ඒ කියන්නේ මොකද හිතන්නේ ඔබතුමිය රට උන්ගේ නව පිවිදීමක් කියන එක ඇතුලේ ඉඳහඩක් නැද්ද? අරගලෙන් මේ තරුණ නායකයන්ට කිව්වා හැබැයි නාම රාජපක්ෂ කියන්නේ කිව්වේ නෑනේ. අරගලෙන් නෝ රාජපක්ෂලා නෝ මෝ රාජපක්ෂස් කියලානේ කිව්වේ. ඉතින් එතකොට මේ නාම රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායක කරයි කියලා ඒ පරණ සෙට් එකමයි ඉන්නේ. පරණ විදිහටමයි යන්නේ. ඉතින් ඒකේ නව පිබිදීමක් ඇති වෙන්නේ නැහැ. ඕක නව පිබිදීමක් ඇති වෙන්නේ කොයි කාලද කියලා මම හරියටම කියන්න. තව අවුරුදු 25ක් යනවා. එතකොට මොකද අලුත් પરම්පරාවන් ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ પરම්පරම් මේ ඉස්සර වගේ තමයි. 88 89 ගැන අපි කොච්චර දැන් ඉන්නේ પરම්පරාවට කිව්වත් ඒ ළමයි දන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු විඳපු දුක. ඒ නිසා තමයි ওই ජනතාව මෙතු පෙරමුණ අල්ලගෙන යන්නේ. අපිට වැඩක් නැහැ කවුරු මැරුණත් අරවා මේවා කියලා. එතකොට ඒ වගේම තමයි දැන් මේ අපි මේ විඳින දුක ඔබේ දරුවා හෝ මගේ දරුවට මතක හිටින්නේ නැහැ. තව අවුරුදු 25කින් ඒගොල්ලෝ වැඩි හිටි වුණාම ඒගොල්ලෝ දන්නේ නැහැ නාම රාජපක්ෂල ඒ කාලේ මොනවද කරේ. ඒ රාම රාජපක්ෂලගේ තාත්තලා මොනවද කරේ. අපි කොච්චර පෝලිං වල අපේ මිනිස්සු කොච්චර මනෝද ඒව දන්නේ. ඉතින් තව අවුරුදු 25ක්වත් යනවා නාම රාජපක්ෂ මැතිතුමාට අවුරුදු 25ක් 30ක් වගේ යනවා ඔහු නැවතත් පිබිදිලා එන්න. ඉතින් දැන් පොහොට්ටුව කියන එක පර වෙලා පෙති ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ.
දැන් මේ වෙලාවේ පොහොට්ටුවේ පෙති ටික ඔක්කොම ගිහිලා රනිල් වික්‍රමසිංහගේ මල්වට්ටියේ තියෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ විසින් එතන ඉන්න කණ්ඩායම දැන් ඇදලා ඉවරයි. එතනින් ওই කීප දෙනෙක් නාමරාජ පක්ෂත් එක්ක ඉඳි. ඒ කොහොම වුණත් මම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ විකෘතිම පාර්ලිමේන්තුව බවට මේ පාර්ලිමේන්තුව පත් වෙනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහට ඕනෙත්. මොකද මං එදා ඉඳන් කියපු දෙයක් රනිල් වික්‍රමසිංහට හරි ලේසි කණ්ඩායම් වශයෙන් තමුන් ළඟට ගන්නවට වඩා තනි තනි වශයෙන් තමුන් ළඟට දේශපාලනික වශයෙන් මිනිසුන් බා ගන්න එක හරියට හරි දක්ෂයෙක් එතුමා. ඉතින් එතුමා මේගේ අනාගතය පිළිබඳ එතුමා හිතනවා නම් ගොඩක් වෙලාවට මට හිතෙන්නේ මම දැන් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහලා ඒක විකෘතියක් වෙන තරමට එතුමාට වාසි සහගතයි කියලා මට හිතෙන්නේ. අසාන වශයෙන් අහන්න නම් දැන් මුලන්ු ගැන කිව්වා හිඟන්ු ගැන කිව්වා. එතකොට ඔබේ කලින් නායකයා මෛත්‍රී ගැන ඔබ දකින්න මොන ආකාරයට? අනේ දැන් නම් ඇත්තටම එතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. මම මේ ඇත්තටම හොඳම පිළිතුරකට දුන්නේ මම දුමින්දරි සානාගමතුමා අපෝ ඔබ හිතලා බලන්න. එක නඩුවක් තියෙන මිනිස්සෙක්ට ඔච්චර මානසික ආතතියින් අපිට දැන් අපිටත් නඩු තියෙනවනේ ඔය අරගල නඩු අරවා මේවා අපිත් ඒ නඩු දවසට හරි ඉතින් ඔළුව වේ විකාර වෙනවනේ ගිහිල්ලා පැය ගාණක් රස්තියාදු වෙන්න ඕනේ උසාවියේ එකලෝයස් ලෑවන්න ඕනේ සබ්මිෂන් දෙන්න ඕනේ නොයෙකුත් දේවල් තියෙනවනේ අර මිනිහට 400 ගණන් නඩු තියෙනවලු ඔය මේ 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 පාස්කු පහරේ සම්බන්ධයෙන් කොහොම ඔළුව පිස්සු වෙලද්ද මේ මිනිහට मैत्रीपाल जनाधिपतमा गेंट आपकेतुनाट अब पेहदली मैं बैपोल केसल क्यूमा तीन वार मे दंग एक पार्टे आट मेलो सीय कि अदर ऐट हितन देट पास उदय बात्रूम के हितन महबला आईंकन एक मानसिक आऊला ඇත්තම එකට ඉන්න මේ දයාසිරි ජයසේකර එකට පුතා කිකින් හිටියේ එක රෑ හිතුණා කවුරු හරි ඇවිල්ලා කේලමක් කිව්වා මෙයා මේ ඔයාව කබාගෙන යන්න හදන කියලා අයින් කරා එක ලියුමයි. එතකොට පක්ෂක නායකයෙක් ඉන්න ඕනේ පක්ෂේ තව තවත් මිනිස්සු එක්කහු කරගන්න මිසක් දකින දකින මිනිහව අයින් කරන්න නෙවෙයිනේ. දැන් බලන්න සජිත් ප්‍රේමදාසට මොන තරම් දේවල් නොයෙකුත් අය පක්ෂය ඇතුලේ කියනවාද කවදාවත් කාවත් තරහ කරගන්නේ නැහනේ කාවත් එළියට වචනයක්වත් ඒකට විරුද්ධව කියන්නේත් නැහැ. අනික් අය බැන බැන යනවා වටේම කට්ටිය බැන බැනවා සජිත් ප්‍රේමදාස නිහඬ වෙන්න. ඒක දැන් නායකත්වයේ කියන්නේ. ඉතින් මෛත්‍රීපාල මොකද කරන්නේ අර වටේම ඉන්න කට්ටිය ඔක්කොම අයින් කරන් දැන් ওই බාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දෙවනියට පරණම පක්ෂේ මේ ලංකාව ඇතුලේ අවුරුදු 17ක් තිස්සේ තිබ්බ UMP ආණ්ඩු මේ වෙනස් කරලා අවුරුදු 20කට වැඩිය ආණ්ඩු කරපු පක්ෂේ වැඩක් නැහැ කියලා වෙච්ච අපරාධ නම් ඇත්තරම දැන් ඕක ආයේ පොඩි සාකා මට්ටමේ ඡන්ද මැදිස්ථානයේ ඉඳන් ගොඩනගන්න ඕන තත්ත්වයක් තියෙන්නේ. ආයේ ශ්‍රී ලංකාවකට ගොඩාක් අය මේ යන්නේකුත් නැහැ දැම්මම ආයේ ශ්‍රී ලංකාව ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒකට ආකර්ෂණීය නායකත්වයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ඉතින් ඇතර බාන UMP එකට වෙච්ච එකම තමයි ශ්‍රී ලංකාවකට උනේ. UMP එක රනිල් වික්‍රමසිංහ විනාශ කරලා දැම්මා. ශ්‍රී ලංකාවක මේ මෛත්‍රීපාල විනාශ කර දැම්මා. ඉතින් දෙන්නම ඉතාමත් ගුප්ත අර නාසි මොකද ඒක කියන්නේ නාසිසිස්ටික් නේද? ඒ ඒ එවැනි අර තම් ඒක මානසික ලෙඩක්. ඒක තියෙන බයිපෝල තියෙන දෙන්නම එවැනි දෙන්නෙක් නේ. ඒ දෙන්නම ඒක විනාශ කරා පක්ෂයට. ඒ දවසර අර මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දුව ලියලා තිබ්බ පොතේ මම ඒ ටික කියලා අවසන් කරන්නම්. තාත්තත් එක තින් තරහට මුරු කුඹුරම ගිනි තිබ්බද මොකද්ද වීබිස්සද්ද කුඹුරද්ද මන්ද සම්පූර්ණයෙන් ගිනි තිබ්බ කියලා කිව්වනේ. ඉතින් මේ මිනිස්සයා උඹලට ඕනේ නැත්තම් උඹලට කෙලවෙනවා නම් මට කෙලවෙනවා නම් උඹලටත් එක සැරේ කෙලවෙනවා කියලා එහෙම මිනිහෙක් නැත්තම් අර පාස්කු ප්‍රහාරය ගැන අර ප්‍රකාශ කරලිවර වෙලා මේ නිකන් හිතන්න කවුරු කවුරු හරි ඉවර කළා දානම් කියලා වෙන්නේ නැති ඔයක කියන්නේ නැති අපි දන්නේ නැහැ මොකද එතුමා තාම කියලා තියෙන්නේ කියලා. එතුමා මම හිතන්නේ කියලා දෙන ඉන්දියාව සම්බන්ධයි කියලා නේ පාස්කු ප්‍රහාරට. තාමත් භයානක තත්ත්වයක් භයානක ප්‍රකාශය. එතුමා ඒ කරන ප්‍රකාශ වලින් අපිට අර තියෙන ඒ ජාත්‍යන්තර සබඳතාව පවා පළදු වීමට හැකියාවක් තියෙනවා. එතුමා ඒ කරන ඒ කියන්නේ කිසිම පදනමක් නැති ප්‍රකාශ වලින් මම කියන්නේ එතුමා මේ ඒ වගේ කෙනෙක් ඒ කෙනේ තමු මට මාව උඹලට ඕනේ නැත්තම් මටත් උඹලව ඕනේ නැහැ කියලා පක්ෂෙම කට්ටේව අයින් කරලා දැම්මා. ඉතින් හරි දුකයි මේ පක්ෂෙට වෙච්ච දේ ගැන.